හොඳයි එහෙනම් අපි BNS ට ආරාධනා කරනවා එන්න ගෑවුමකට මොකක්ද අපි ගායනා කරන ගීතය අපි මෙහෙත් එක ගීතයක් ගායනා කරමු හරි ඒක අපි චුට්ටක් තියාගෙන යමු අද ප්‍රේක්ෂකයනි විශේෂත්වයක් තියෙනවා නලින් පෙරරක් ගීතයක් BNS සජිතත් එක්ක එකතු වෙලා ගායනා කළා BNS ගේ සින්දු දෙකක් සජිත ඒ වගේම නලින් දෙන්නමත් එක්කම ගායනා කරනවා ඒ විතරක් නෙවෙයි සජිතගේ ගීතයක් මේ ඔක්කොමල්ලම එකතු වෙලා ගායනා කරනවා ඒ නිසා රැ වෙනකන් ඉඳ වෙයි හොඳේ හරි එහෙනම් ආරාධනා කරන ඔය දෙන්නට එන්නේ සමහර මොකද කියන්නේ වේ දෙන්න හිතවාවන්නේම නෑ හිතවාවන්නේ දැන් අපි කියන්නේ හිතවාවන්නේම නෑ අර වාගේ ඇක්ට් එක දැක්කට පස්සේ මම පොඩ්ඩක් අප්සෙට් ගියා මට හිතර ගන්නද ඔව් ඔව් हितवा वन्ने मने उब आये इन्ने ने ममताम दन्ने मा उबे किया हिरिकूद में दियम रे उन्हीं नली वेन्ने ममताम दन्ने मा उबे किया ममताम दन्ने मा उबे किया ताम दन्ने मा उबे किया हो सुसुमन किया नो दुन्नो जीविते सुपेम कताव किया दुन्ने उब माई सुसुमन किया न दुन्नो जीवते सुपिन कताव किया दुन्ने अब मई लंदे ओ ओ ओ ने सत्या न इन्ना पेरी दताम अब दिवे I need.
මේකට උත්තරයක් ඕනේ. මේ වෙලාවේ උත්තරයක් ඕනේ ප්‍රශ්නයක් මෙයාලඟ තියෙනවා මං කියන්න හදපු එක ඒ නිසා తాවකාලිකව පොඩ්ඩක් කල් දාලා මෙයාට ඉඩ දෙනවා. මට මේ ප්‍රශ්න අහන්න ඕන. අහන්න ඔයා. කාටද ඔය දෙන්න මේ සින්දු කියන්නේ? මේ සින්දු හරි ලස්සන සින්දුවක් හරි. ඒක අපි දන්නවා. මේක මේ 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 මම අහන ප්‍රශ්නේ කෙලින් උත්තර දෙන්න. කාටද මේ කියන්නේ? මේ සින්දුව රෙකෝඩ් කරලා එළියට ආවා. ඔව්. රයිට් ඉස්සෙල්ලා මෙයා රෙකෝඩ් කරලා එළියට ආවා. මෙයාත් එන මූඩ් එකේ හිටියේ. මාත් නිකන් ඇහුවා මොනවාගේද මෙයාත් එන මූඩ් එකකට ගිහිල්ලා හිටියේ. හැබැයි කිව්වේ නැහැ මොකද්ද කතන්දරේ වස්තු බීජය කියලා. ඊට පස්සේ මම දවස් 3-4 පස්සේ මම රෙකෝඩ් කරා සින්දුව. මාත් ගියා වෙන මම සම්මුතු තැනකට ගිහිල්ලා ඕක රෙකෝඩ් කරලා එළියට ඇවිල්ලා නිකන් කතා කරගන්නත් බැරි සයිස් එකේ හිටියේ. ඊට පස්සේ මම ආයේ ප්‍රොෆෙසර් එකකින් ගෙදර ගියා. මෙයත් එහු මචං දැන් මේ මචං කොහොමද මචං මාර ෆීල් එකේ තියෙන ඔක්කොම මාත් මොකක්වත් කිව්වේ නැහැ. අද වෙනකන් අපි දෙන්නට දෙන්න කියාගෙන නැහැ. හැබැයි වෙන ෆීල් එකක් තියෙනවා. දෙන්නට දෙන්න දෙකක් තියෙනවා අද වුණා. ඔව් ඒ දෙකක් තිබුණා. දෙන්නම ගෙදර ගිහිනේ. ඒ දෙන්නට දෙකක් තිබුණාට මට එකක් කියන්න ඕනේ. ඒ තමයි පිටිපස්සට වෙලා ඒක සංගීත අක්ක විඳපු විඳිල්ල දැක්කනම් ඔයාට ඇදෙනවා. එතකොට ඒ එයාද? නහන්න දිනුච්ච කියන්න බෑ සංගීත අක්කේ මම දැක්කා ඒ හැම වචනයක්ම ඔයා මුමුණනවා ඔයාට ගීතයක් ගායනා කරන්න කොට අරයත් එහෙම එයත් එහෙමයි ඔව් දැන් මම මේ මෙයා ගැන කියනකොට මෙයා ඒ හැම ගීතයකේ වචනයක්ම මුමුණනවා ඒක වින්දා ඔයාට ඒ ගීතයට එකක් තියෙනවද එකක් තියෙනවා කියන්නේ මං මේ දෙන්නගෙන් ඒ ක්‍රියේට් කරන ඉමෝෂන් එකට මං හරි ආස सिंधु कीन कीन सरेट कहने बहुम कला तो मे अभी रिकॉर्डेड वर्षन मे अहन मेकलांगे मे मे अद दवासे तीन हंगी मेक अद तीन अद्दी मेक मे सिंधु वेन खाला खाकदेन इतकोट मे सिंधु ये विधि रसिंदन मट हिम तिब्बत नेता अरविंद ඒකලංග හිතේ තියෙන දේ අපිට දැනෙනවා දැනෙනවා මේ 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 අද අමුතුම රැයක කියලා ආ පටන් ගත්ත එක හරි මේ මේ song එකේ මාර දෙයක් තියෙනවා නංගන මේ සින්දුව අහන අපේ කියන්නේ අපි ওই සින්දුව දාලා ටිකක් කල් ගියාම අපිට ෆෑන්ස් ලගෙන් එන්නේ එක එක රියැක්ෂන්ස් ඒ කියන්නේ එක්කෙනෙක් කතා කරලා දැන් මේක තාත්තා කෙනෙක් ගැන කියන සින්දුවක් නේ එමේනේ එක ෆෑන් කෙනෙක් දවසක් හම්බෙලා කියනවා ඕලා දන්නවද ඔය සින්දු අහලා මං කොච්චර වාර ගානක් ඇඬුවද මං ඇයි මොකක් හරි බොයෆ්‍රෙන්ඩ් කෙනෙක් දාලා ගියාද කියලා ඉතිපස ගර්ල් නෑ මගේ තාත්තා ඒ දවස්වල හිටියේ ඉස්පිරිතාලේ තාත්තව ආයේ කියන්නේ ඒ අසනීපෙම්ම තාත්තා යනවා කියලා අපි දන්නවා ඒ අන්තිම සතිය තාත්තගේ මම හැමදාම ඉස්පිරිතාලේ යන දවස්වල තමයි ඔය සින්දු ආවේ මං ඕක අහගෙන හිත වාවා කියන්නේ අර පළවෙනි කෑල්ල දෙවෙනි කෑල්ල නෙමෙයි හිත වාවන්නේම නෑ ඔබ ආයෙත් එන්නේ නැහැ මම තාම දන්නේ මා ඔබේ කියා මම තාම දන්නේ ඔබ මගේ කියා කියලා තමයි තියෙන්නේ අද අපි ඒක එහෙම කිව්වේ නැහැ කියලා කිව්වා මට ඕක එක්ස්පීරියන්ස් එක තියෙන්නේ මගේ තාත්තා දාලා ගිය දවස තමයි මට ඕක එන එන ගානේ මතක් වෙන්නේ තව කෙනෙක් කියලා තියෙනවා වෙන වෙන ඔය වගේ වෙන වෙන එක්ස්පීරියන්සස් තියෙනවා ඉතින් ඇත්තටම මේ අවස්ථාවේදී ආදරෙන් මතක් කරනවා ඔය ගීතය හදපු ඒ කියන්නේ අමිල දිත්තිලාන්සස් අපේ හම්පත් ෆනෑන්ඩ් පුල්ලේ ඔය දෙන්නව ඉතාලම ආදරෙන් මතක් කරනවා මොකද හේතුව ඔය ගීතය ඇත්තටම අපි දෙන්නට ඒ දෙන්න හදලා අපිට එව්වා ඒවලා පළවෙනි සැරේ ඔය ගීතය අහලා අපි දෙන්න ගුව නැහැපා මොකද හේතුව ඔය ගොඩක් ඔය දුක සින්දු වලට දැන් අපේ මිනිස්සු අපි දෙන්න ඒකට ග්‍රීඩ් නැහැ හැබැයි ගොඩක් අපේ සමාජයේ තියෙනවානේ මල් සින්දු කියලානේ කියන්නේ මල් සින්දු කියලා එකක් හදාගෙන තියෙනවා මිනිස්සු හැබැයි මල් සින්දුද ගල් සින්දුද පොල් සින්දුද කියලා වැඩක් නැහැ සින්දු හොඳ නම්. ඉතින් අපිටත් එකපාරටම අහපු ගමන් හිතුනේ මේක සමහර වෙලාවට දුක වැඩිද දන්නේ නැහැ කියන්නේ. හැබැයි ඕක 2-3-4-5 කාරකේ අහනකොට මේ සින්දුවට කොච්චර ආදරේ හිතුනද කිව්වත් අපි දෙන්නම කතා කරලා ඒ කියන්නේ අමිලට ජීවිතේ පළවෙනි පාරට මේක. අපේ ජීවිතේ පළවෙනි පාරට අමිලව ගෙන්නගෙන ස්ටුඩියෝ එකට අමිල අපි දෙන්නත් එක්කම එක්කෙනෙක් එක්ක කරා වොයිසින් එක පැය 4ක් අමිලට ඕනේ විදියටම කියෝලා 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 ගත්තා අපේ ඒත් එක්කම ඒ කියන්නේ දැන් මගේ පැය 4 ඉවරුණාට පස්සේ ආගුවා මට දැන් මේක ගන්න බෑ අපි ආයේ මෙයාගේ රෙකෝඩින් එක අනිත් දවසේ දාගමු කියලා තව 3-4 days වෙලයි
දාලා එයා වෙනම දවසක ආව මෙයාගේ රෙකෝඩින්. ඉතින් ඒ දෙන්නම හරි ආදරෙන් මතක් කරනවා. එහෙමයි රෙකෝඩින් එක කළේ. නෑ දැන් මම කියන්නේ සෝරි මම කියන්නේ. ඒ කියන්නේ දැන් ඔය හරි ලස්සනද ඒ කියන්නේ දැන් ඔය මොකද ගොඩක් ඔය ෆීලිං ගැන කතා කරනවා. මොකද සින්දුව සංගීතකයා මේ සින්දුවට එතනට ඒකට අවතීර්ණ වෙන්න ඕනේ. ඉතින් ඔය දැන් හැංගීම් ගැන කතා කරලා කරලා ඔය සින්දුව ඇතුළට යන්න ඉස්සර යනකොට හරි අර හැංගීම් ගැන කතා කරන මියුසික් ගැන ඉතින් එන්නේ. ඉතින් ඒක කියනවා මේ ටෝකින් ජෙෆ්රි බාවා කියනවලු talking about music is like dancing about architecture කියලා. හරි. ඒක හරි අමාරුයි. ඉතින් හැංගීම් ගැන කොහොමද හදෙන්නේ? තව කෙනෙක්ට කියලා කටින් කියන්න බෑනේ. එතනින් එහා ගිය එකක් මියුසික් වලින් පුළුවන් හැංගීම එක්තරා තැනකට කටින් ගියක එහාට කියලා කියන්න. ඉතින් ඒ වගේ කතන්දරයක් තමයි එදා මම මේ අමිල බලන් ඉන්නවා මතක් කරන්න ඕනේ. අපි සෑහෙන හැංගීම් ගැන කතා කරලා මොකද මේ සින්දුවේ යාට දැනන දේ කතා කරලා යාට දෙන්න අපිට දැනන දේ. ඉතින් අර සමහර කතන්දර එළියට කියා ගන්න නැතුව ඒක දනව ගන්න ඕනේ. ඉතින් ඔහොම ගිහිල්ලා ගිහිල්ලා මට අර මතක් වෙනවා. ඉතින් කොච්චර කතා කරත් කොච්චර කතා කරත් උත්තරයක් නැහැ. ආයෙත් නැහැ. මට ඉවර කරන්නේ කොච්චර කතා කරත් talking about music is like dancing about architecture etarin api nathara karabu e athare mata kiyanna wenne eda me denna e sindu ahaka damma nan api dennata kiyanna wenne hita wawanne ma na hita wawanne ahaka damma na